இருங்க மதியாலுவனே அதத்தால ஹமோம ஆயுபான் கேரிபிலே கண்ணா சிங்கன மூரு யூடியூப் சேனல் එකට அதම මාලවන අරගනාවේ 2021 අවුරුද්දනිකුත් වුණ සුපිරිම මලයාලම් මූවි එකක් ඒ තමයි ට්‍රිලා කියන කාණ්ඩයට ආයේ තියෙන නිෂල් කියන මූවි එක ෆිල්ම් එකේ කතාව ගැන කෙටි හැඳින්වීමක් කරොත් ඉස්කෝලක පොඩි ළමයි කට්ටියකට යාළගේ ටීචර් කෙනෙක් කතාවක් ලියන්න කියලා දෙනවා එතනින් එක ළමයෙක් ලියනම අවුරුදු 30කට කලින් වුණ මිනිමරුමක් ගැන කතාවක් ඉතින් මේ වගේ පොඩි ළමයෙක් අවුරුදු 30කට කලින් වුණ මිනිමරුමක් ගැන දැනගත්තේ කොහොමද ඒක හැමෝටම ලොකු අභිරහසක් පස්සේ ජෝන් බේබි කියන මහේස්ත්‍රාත්වරයා මේ ගැන දැනගත්තට පස්සේ මේ අභිරහස ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් ඒ ගැන තමයි නිෂල් කියන මේ මූවි එකෙන් කියවෙන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවරන කල්ම බලලා අන්තිමට ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. ඒ වගේම තමයි තාමත් මගේ channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි මූවි එකට යමු. ෆිල්ම් එක පටන් ගද්දීම මූසල පෙනුමක් තියෙන දවසක කාර් එකක් බයික් එකක් හැප්පිලා අනතුරක් වෙනවා. ඊළඟට අපි දකිනවා මේ සිද්ධිය වෙලා සති දෙකකට පස්සේ අනතුරු නැලාවේ කායිකේ ගිය පිටනාගේ අද තමයි හොස්පිටල් එකෙන් ටිකට් කපන්නේ. ඒ තමයි ෆිල්ම් එකේ ප්‍රධානම චරිතේ ජෝන් බේබි කියන කෙනා. එයා මහේස්ත්‍රාත්වරයෙක්. අර ඇක්සිඩන්ට් එකෙන් ජෝන්ගේ නහය කැඩෙනවා. ඒ හින්දා එයාගේ නහය හොඳ වෙනකල් දැන් බැට්මෑන් මාස්ක් එකක් දාලා තියෙන්නේ. හොස්පිටල් එකෙන් ටිකට් කැපුවාට පස්සේ රාජන් කියන ජෝන්ගේ හොඳම යාළුවා තමයි එයාව ගෙදරට ගිහලා ඇරලවන්නේ. රාජන් ජෝන්ව ගෙදරට ඇරලවලා කියනවා මොකක් හරි ඕමනාවක් වුණොත් එහෙම එයාට හරි චල්ලෙන් හරි කෝල්යක් දෙන්න කියලා. ශාල්නි කියන්නේ රාජන්ගේ වයිෆ්. එයාත් ජෝන්ගේ හොඳම යාළුවෙක්. ඉතින් ඊළඟ දවසම ජෝන් වැරටත් යනවා. දැන් ජෝන් දාගෙන ඉන්න මාස්ක් එක එයාට වගේම අනිත් අයටත් ගොඩක් අමුතු. මොකද මීට කලින් නම් කවුරුත්ම දැකලා නැහැ ඒ වගේ එකක් දාගෙන ඉන්න කෙනෙක්ව. වැරට ගියපු ගාම මෙයා අජිත් කුමාර් කියලා කෙනෙක්ව හම්බ වෙනවා. එයා තමයි මේ ටවුන් එකේ ඉන්න ප්‍රධානම මහේස්ත්‍රාත්වරයා. දැන් මේ දෙන්නගේ කතාවෙන් අපිට තේරෙනවා එදා අනතුරු වුණ දවසේ කොල්ලෙක් ජෝන්ට හොඳටම බැනලා බයික් එකකින් එතනින් ගිහිල්ලා තියෙනවා. පස්සේ ජෝන් නෑ කොල්ලගේ බයික් එක පිටිපස්සෙන් පන්නන ගමන් ඉද්දි තමයි ඒ අනතුර වෙලා තියෙන්නේ. මේ අජිත් කුමාර්ම තමයි බයික් එකේ ගියපු කොල්ලත් එක්ක කතා කරලා ප්‍රශ්නේ සමතයක් කරලා තියෙන්නේ. ඉතින් එදා වැඩ ඉවර කරලා මේ දෙන්න ආපහු යන්න එකම වාහනයක. කොහමද ජෝන්ට මගින් බහින්න ඕන කියුවේ ඉඳලා වාහනේ පාරායනෙන් නතර කරනවා. ඒත් එළිය හොඳටම වහිනවා කියලා එයා කුඩයක් නැද්ද කියලා අජිත්ගෙන් අහනවා. දැන් අජිත්ටයි කායිකේ ඩ්‍රයිවර්ටයි ගොඩක් පුදුමයි. මොකද ජෝන් වහිනවා කියලා කිව්වට එළිය හොඳටම ආවුවා. ඇත්තටම ජෝන්ට නම් පේන්නේ එළිය හයියෙන් වහිනවා වගේ. පස්සේ ඒගාම අජිත් මෙයාව ડોක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන යනවා. ડોක්ටර් කියනවා අනතුරත් එක්ක ඇති වුණ කම්පණයේ හින්දා තමයි ඔය වගේ මායාවල් පේන්නේ. ටික දවසක් යද්දී ඒක හරියටම හරියයි කියලා. ડોක්ටර් එහෙම කිව්වත් දැන් ජෝන්ට මේක ලොකු අවුලක්. ඒ හින්දා යා මේ ගැන කතා කරන්නට ශලිනි කියන යාගේ යාළුවව හම්බ වෙනවා. මොකද ශලිනි කියන්නේ මානසික වෛද්‍යවරියක්. හැබැයි ඉතින් එයා කියන්නේත් අර ડોක්ටර් කියපු දෙම තමයි. දැන් මෙයාලා කතාවක් දාගෙන ඉද්දි මේ ටවුන් එකේ ඉස්කෝලේක වුණු සිද්ධියක් ගැන විස්තරයක් ශලිනි ජෝන් අතින් කියනවා. දෙකවසර ළමයි වගේකට ටීචර් කෙනෙක් කියලා තියෙනවා තමන් කැමති දෙයක් ගැන කතන්දරයක් හදලා ලියන්න කියලා. අනිත් ළමයි හැමෝම බල්ලෝ පූසෝ ගැන වගේ සාමාන්‍ය කතා ලියද්දි එක ළමයෙක් විතරක් ලියලා තියෙනවා මිනිමරුමක් ගැන කතන්දරයක්. මේකට ටීචර් ගොඩක් කලබල වෙලා ළමයව ශලිනි ළඟට එක්කගෙන ඇවි. මොකද ශලිනි කියන්නේ මානසික වෛද්‍යවරයෙක් හින්දා. කොහමද අනිත් අය නම් හිතලා තියන්නේ කවුරු හරි කෙනෙක් මේ ළමයාට මේ කතාව කියලා දෙන්න ඇති. එහෙම නැත්නම් ඒක ටීවී එකේ ගියපු කතාවක් වෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ මෙයාලත් හිතන්නේ ඇත්තරම ළමයාට වෙන කවුරු හරි තමයි මේ කතාව කියලා දුන්නේ කියලා. ඊළඟ දවසේ උදේ අපි දකිනවා ජෝන් වැරට යන ගමන් ඉදදී ආයෙත් අර වැස්සම ඇවිල්ලා පේනවා. මේකින්ද ජෝන් අජිත් කුමාරව හම්බ වෙලා එයාගෙන් අහනවා තව ටික දවසක් නිවාඩු ගන්න පුළුවන්ද කියලා. ඒත් එයා කියන්න නම් බැට්මෑන් මාස්ක් එක දාගෙන යාට වැඩ කරන්න ටිකක් අපහසුයි කියලා. ඒකට අජිත් කුමාර් කියනවා එයා සති දෙකක්ම නිවාඩුවට වෙමින් ඉඳලා දැන් නඩු ගොඩ ගැහිලා තියෙන්නේ. ඒකෙන් ඉඳලා ওই විදිහට දවස් දෙකක් විතර වැඩ කරලා ආයෙ නිවාඩු ගන්න කියලා. ඉතින් එදාම ජෝන්ට අර ශල්ණිගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා ඊයර කතා කරපු ළමයා ගැන ආයෙ පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ජෝන් ඒ වෙලාවම යනවා ශල්ණිව හම්බෙන්න. එයා දැන් කියනවා ඊයේ යාලා කතා වුණ ළමයා කලින් දවසේ වගේම මිනිමරමක් ගැන කතාවක් ලියලා කියලා. ඒකේ ලියලා තියෙන්නේ කවුරු හරි කෙනෙක්ව මල්ල දැම්මට පස්සේ එයාව ගලක ගැට ගහලා වතුරේ ගිල්ලලා දිනවා කියලා. පුදුම කියන්නේ ඒ කතන්දරයේ විදිහට මේ විල තියෙන්නේ මේ ටවුන් එකේම ටිකක් දුරකට වෙන්න තියෙන කරුවාටන් කියන ගමේ. ශාලිනිට මේ ගැන ගොඩක්ම සැක මේ ළමයා යාගේ අම්මත් එක්ක මේ ටවුන් එකට ආවිල්ලා වැඩි දවසක් නැහැ. ඉතින් ළමයා මේ කරුවාට කියන පුංචි ගම ගැන දැනගන්න විදිහක් නැහැ. මේ කතාව ඇහුවට පස්සේ ජෝන්ටත් මේ ගැන කුතුහලයක් ඇති වෙනවා. එයා ශාලිනිගෙන් අහනවා ඒ ළමයාව හම්බෙන්න විදිහක් තියනවද කියලා. හැබැයි ශාලිනි නම් කියන්නේ ඒක ටිකක් අමාරුයි කියලා. මොකද ළමයාට අම්මා විතරයි ඉන්නේ. ඒ අම කැමති නැහැ ළමයාව මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න වලට ඇදලා ගන්නවට. කොහොමවත් ඒක ගැන අහලා බලන්නම් කියලා ශලිනි ඒ වෙලාවෙම අම්මට කෝල් එකක් කරනවා. ඊට පස්සේ මේ දෙන්නා මුලින්ම යනවා ළමයාගේ අම්මා වුණ ෂර්මිලා කියන කෙනාව හම්බෙන්න. හැබැයි එයා නම් මේක වැඩිය ගණන් ගන්න නැහැ. ෂර්මිලා මේ දෙන්නා අතින් කියන්නේ එයාගේ පුතා ගොඩක් නිර්මාණශීලී බුද්ධිමත් ළමෙක්.
ඒකෙන්ද මේක යා ගොතපු කතාවක් විතරයි කියලා. හැබැයි යා කියන විදිහට ළමයාට මේ වගේ කතාවක් කියලා දෙන්න කෙනෙක් නම් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒත් එයා කියනවා මේකත් එක්ක නැති ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හින්දා ළමයාව නම් හම්බ වෙන්න දෙන්න විදියක් නැහැ කියලා. පස්සේ ජෝන් මෙයාට තේරුම් කරවනවා එයාලා මේ ප්‍රශ්නේ ගැන හොයලා බැලුවේ නැත්තම් එහෙම ඉස්කෝලේ මේ සිද්ධිය ගැන පොලිසියට කියයි. හැබැයි ඊට පස්සේ නම් හිතුවට වඩා ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මේකට ශර්මිලා බය වෙනවා. එයා කැමති වෙනවා මේ දෙන්නට ළමයාව මුණ ගැස්සන්න. දැන් අපි දකිනවා ශර්මිලා ජෝන් වයි ශල්නි වයි එයාගේ ගෙදරට එක්කගෙන යනවා. ශර්මිලාගේ ළමයාගේ නම නිතින්. එයා වැරට ගියාට පස්සේ නිතින්ව බලා ගන්න ඉන්නේ මේක කියලා ගෑන් ළමේ. කොහොමද මේ වෙලාවේ මේ දෙන්නට ලිෆ්ට් එකේ එන්න කියලා එයා පඩිපෙළෙන් තමයි එයාගේ ගෙදර තියෙන තට්ටුවට එන්නේ. ඒකට ලොකු හේතුවක් තියෙනවා ඒක ෆිල්ම් එක බලාගෙන යද්දී ඔයාලට තේරේ. ඉතින් නිතින් ජෝන්ව දැක්කට පස්සේ එයාට ගොඩක් කැමති වෙනවා. විශේෂයෙන්ම ජෝන් දාගෙන ඉන්න අර බැට්මෑන් මාස්ක් එකට. එයා ඒ ගැන විස්තරات ජෝන්ගෙන් අහන්න පටන් ගන්නවා. කොහොමද නිතින්ගේ හැසිරීම නම් කිසිම වෙනසක් ජෝන් දකින්නේ නැහැ. දැන් අර එදා නිතින් ලිව්වා කිව්ව කතාවත් මෙයා ශර්මිලාගෙන් ඉල්ල ගන්නවා. ජෝන් ශර්මිලාට කිව්වේ ටිකක් එක බලලා ආපහු ගෙනලා දෙන්නම් කියලා. ඉතින් අර දෙන්නා කිව්ව දේවලුත් එක්ක දැන් ශර්මිලාටත් නිතින් ගැන ගොඩක් බයයි. එයත් හිතනවා ළමයා මෙහෙම මිනිමරමක් ගැන කතාවක් ලිව්ව එක අහම්බයක් වෙන්න බෑ. මෙතන මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා කියලා. දැන් ශර්මිලා නිතින් එක්ක වැඩි වෙලාවක් එකට ඉඳලා ළමයාගේ මනස පුළුවන් තරම් නිදහසේ තියන්න try කරනවා. ඉතින් එදා රෑ වුණාට පස්සේ ජෝන්නට ළමයා ලිව්ව කතාව කියවන්න පටන් ගන්නවා. ඒකේ තියෙන විදිහට කවුරු හරි කෙනෙක්ව මරලා ගලක ගැට ගහලා වතුර ගිල්ලලා දිනවා මිනිය උඩට එන්නේ නැති වෙන්න. ඒ ප්ලේස් එක හරියට පරණ හොස්පිටල් එකක් වගේ කියලාත් ඒ කතාවේ තියෙනවා. ඉතින් කතාව කියවුවට පස්සේ ජෝන් හිතන්නේ මේක නිකම්ම කතාවක් විතරක් නෙමෙයි මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් වගේ කියලා. මොකද ඒක ළමයෙක් ගොදපු කතාවක් කියලා කියන්න බෑ. මෙයා කරන්නේ ඊළඟ දවසේම කරුවාටා කියන ප්‍රදේශයේ පොලිසියට ගිහිල්ලා එතන පොලිස් නිලධාරියෙක්ව හම්බ වෙනවා. ජෝන් මහේස්ත්‍රාත් කෙනෙක් ඉඳා ඒ හැමෝම මෙයාට ගොඩක් ගරු කරනවා. හැබැයි ජෝන් මෙයාලට මේ ළමයාගේ සිද්ධිය ගැන කිව්වේ නැහැ. එයා කියන්නේ නඩුවක් ගැන සාක්ෂි අහද්දි මේ වගේ සිද්ධියක් ගැන අහන්න ලැබුණා. ඉතින් කුතුහලයට ඒ ගැන ටිකක් හොයලා බලන්න හිතුණා කියලා. ජෝන් මුලින්ම පොලිසිය කට්ටියගෙන් අහනවා කරුවාටා කියන ගමේ පරණ හොස්පිටල් එකක් හරි පරණ විලක් හරි තියෙනවද කියලා. එක පොලිස් නිලධාරියෙක් ඒ වගේ තැනක් ගැන දැනගෙන හිටියා. හැබැයි එතන හොස්පිටල් එකක් නෙමෙයි අතාරලා දාපු ඩිස්පෙන්සරි එකක් තමයි තියෙන්නේ. ජෝන් ඒ වෙලාවම පොලිසිය කට්ටියත් එක්ක යනවා ඒ ප්ලේස් එක පරීක්ෂා කරන්න. ළමයා ලියලා තිබ්බ කතාවේ විස්තර වලට හරියට මෙතන ගැලපෙනවා. දැන් ජෝන් මේ ගමේ දෙන්නෙක්ට කතා කරලා ඒ විල පරීක්ෂා කරවන්න පටන් ගන්නවා. ඒ අතරේ අපි දකිනවා නිතින් ඉස්කෝලේ සෙල්ලම් කරගෙන ඉද්දී එයා එකපාරටම සිහින දේලා වැටෙනවා. මේකෙන් පස්සේ ක්ලාස් එකේදී එයාට වමනෙත් යනවා. ශර්මිලත් මේ සිද්ධිය ගැන දැනගත්තට පස්සේ ඒ ගාම ළමයාව ડોක්ටර් කෙනෙක්ට පෙන්නනවා. ඒත් ડોක්ටර් කියන විදිහට නම් විදලණේ හින්දා තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. ડોක්ටර් කිව්වේ ළමයාට පුළුවන් තරම් වතුර දෙන්න කියලා. හැබැයි කලින් වුණ සිද්ධියත් එක්ක දැන් ශර්මිලා ගොඩක් බය වෙනවා ළමයා අසනීප වුණේ ඒ සිද්ධිය හින්දාමද කියලා. මේ අතර ඊළඟට අපිට ආයෙත් අර විල පරීක්ෂා කරන ප්ලේස් එක පෙන්නනවා. ඒ ගැන දැනගත්තට පස්සේ දැන් ගමේ හැමෝම මෙතන වට වෙලා බලාගෙන ඉන්නවා මොකක්ද මේ කරන්න කියලා. පැයක් විතර විල පරීක්ෂා කරද්දී එක්කෙනෙක්ට එතන තිබිලා හිස් කබලක් හම්බ වෙනවා. එයා කියනවා තවත් අටකටු වගේක් විල පතුලේ තියෙනවා කියලා. මේ ගැන දැන් හැමෝටම ගොඩක් පුදුමයි. ජෝන්ට නම් පුදුමකටත් වඩා ලොකු කුතුහලයක් තමයි තියෙන්නේ. මොකද නිතින් කතන්දරයක් විදිහට ලියලා තියෙන්නේ ඇත්ත මිනිමරුමක් කියලා දැන් හොඳටම පැහැදිලි. හැබැයි හිස් කබල තියෙන විදිහත් එක්ක ඒක ළමයාගේ වයසට වඩා කලින් වුණ මිනිමරුම. ජෝන් ඒ වෙලාවෙම ශල්නිව හම්බ වෙලා එයාටත් මේ ගැන කියනවා. හැබැයි ඒ හොයාගත්ත අටකටු පරීක්ෂණ කරලා ඉවරන කල් මෙයාලට තාමත් මේ ගැන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ සිද්ධියෙන් දවස් දෙකක් විතර ගියාට පස්සේ අර අජිත් කුමාර් කියන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාත් මේ ගැන දැනගන්නවා. එයා ජෝන්ගෙන් අහනවා ඇයි ඒ විදිහට ඒ විල පරීක්ෂා කරන්න ගියේ කියලා. ජෝන් තාමත් කැමති වෙන්නේ නැහැ ළමයා ගැන කාටවත්ම කියන්න. මොකද ඒකෙන් ළමයාට අයිති බලපෑමක් වෙන්න පුළුවන්. මෙයා අජිත් කුමාර්ට කියනවා නඩුවක් කාලවකදී මේ විලට සල්ලි පැකට් එකක් දැම්මා කියලා සාක්ෂි වගයක් හම්බ වුණා. ඒකයි ඒ සල්ලි තියෙනවද බලන්න විල පරීක්ෂා කරේ කියලා. මේ වෙද්දි කොහමරි අර හොයාගත්ත අස්ති කැබලියල වාර්තාව ඇවිල්ලා. අජිත් කුමාර් ජෝන්නදින් කියන්නේ ඒව අවුරුදු 30ක් විතර පරණයි කියලා. දැන් ජෝන්ට මේ ගැන තවත් ගොඩක් පුදුමයි. මොකද අවුරුදු 30කට කලින් වුණ මිනිමරමක් ගැන අර ළමයා දැනගත්තේ කොහොමද කියලා. හැබැයි ඒව කාගෙද කියලා නම් තාමත් පොලිසිය හොයාගෙන නැහැ. මේ අතර එදාම හවස ශර්මිලා ජෝන්ට කෝල් එකක් අරගෙන කියනවා එයාව හම්බෙන්න ඕන කියලා. දැන් ඊළඟ දවසේ උදේම හම්බෙනවා. දැන් ශර්මිලාටත් නිතින් ගැන ගොඩක් බයයි. එයා ජෝන්ට කියනවා එයා කලින් මේ ගැන වැඩිය හිතුවේ නැති වුණාට නිතින් මේ කියන කතාවල ඇත්තටම අමුත්තක් තියෙනවා කියලා. මොකද මේ වගේ කතාවක් පොඩි ළමයෙක්ට ගොතලා කියන්න බෑ. ඒ වගේම මේ මිනිමරුම් ගැන කතා කියලා දෙන්න කවුරුත් නිතින්ට හම්බ වෙන්නෙත් නැහැ. කොහොම හරි ජෝන් නම් ශර්මිලා අතින් කියන්නේ පොලිසියෙන් අර අස්ති කැබලි කාගෙද කියලා හොයාගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන දේ බලමු කියලා.
ඉතින් අපි දගෙනවා මේ සිද්ධියෙන් පස්සේ ජෝන් නිතින් ශර්මිලා දෙන්නව නිතරම වගේ හම්බ වෙනවා. මේ හින්දා නිතින් වගේම ජෝනුත් ගොඩක් සතුටින් කාලය ගත කරනවා. ජෝන් හිතේ ශර්මිලා ගැන කැමැත්තකුත් නැහැ වෙද්දී ඇති වෙන ගමන් තිබ්බේ. හැබැයි ආග පිටට නම් පෙන්වෙන්නේ නැහැ. දැන් ජෝන්ට අර මැවිලා පේන වැස්ස පේන්නේ නැහැ. මෙහෙම දවසක් නිතින් ජෝන් එක්ක කතා කර කර ඉද්දී එයා කියනවා තවත් කතන්දරයක් එයා දන්නවා කියලා. ඒක ඇහුවට පස්සේ ජෝන් හොඳටම කලබල වෙනවා. හැබැයි එයා තාමත් ඒ කතන්දරය ගැන නිතින් එක්ක කතා කරන්න ගියේ නැහැ. ඊළඟ දවසේ අපි දකිනවා මෙයාලට අර හම්බ වුණ ඇටසැකිලි වල වෛද්‍ය වාර්තාව ඇවිල්ලා. ඒකේ තියෙන විදිහට අවුරුදු 28කට කලින් තමයි මේ මිනිමරම වෙලා තියෙන්නේ. ඒ මැරලා ඉන්න කෙනා ඒ ගමේම මෝහන් කියලා කෙනෙක්. පොලිසිය කියන විදිහට අවුරුදු 28කට කලින් ඒ කෙනා අතුරුදහන් වෙලා කිසිම ආරංචියක් ඇවිල්ලා නැහැ. මෝහන් කියන්නේ ඒ කාලේ සමාජ සේවකයෙක් විදිහට වැඩ කරපු ගොඩක් සාමාන්‍ය කෙනෙක්. මේ අතරේ දැන් කවුරු හරි කෙනෙක් ජෝන්ගේ පිටිපස්සෙන් ෆලෝ කරලා එයා යන්නේ කොහෙද හම්බ වෙන්නේ කවුද කියන හැම දෙයක්ම හොයනවා. ඊළඟ දවසේ ජෝන්ව හම්බ වෙන එක ගෑනු කෙනෙක් එනවා. එයා කියන විදිහට එයා තමයි අර මෝහන් කියන කෙනා ඒ කාලේ යාළුවලා හිටපු ගෑනු කෙනා. ජෝන් ගෑනු කෙනාගෙන් අහනවා ඒ කාලේ මෝහන්ට තරහකාරයෝ හිටියද කියලා. ගෑනු කෙනා කියනවා මෝහන් සමාජ සේවකයෙක් කින්දා ඒ කාලේ හිටපු ගොඩක් දේශපාලඥයෝ එයාත් එක්ක ගොඩක් තරහයි කියලා. මෝහන් අතුරුදහන් වුණ දවසෙත් පෙළපාලි වගේක් ගිහිලා ටවුන් එකේ ලොකු කලබලයක් ඇති වෙලා තියෙනවා. හැබැයි එයා කියනවා මේකට සැක කරන්න පුළුවන් කෙනෙක් නම් දැන් කියන්න දන්නේ නැහැ කියලා. අන්තිමට ගෑනු කෙනා අමුතු විදියට අහනවා සර්ට මෝහන්ම නේද කිව්වේ එයාගේ ඇටසැකිලි අර විලපතුර තියනවා කියලා. ඒ කියන්නේ මෙයා මේ අහන්නේ මෝහන්ගේ ආත්මය නේද මේ ගැන ජෝන් අදින් කිව්වේ කියලා. ජෝන් මේ කතාව ඇහුවට පස්සේ ගොඩක් කලබල වෙනවා. දැන් එයාටත් සැකයි මැරුණ මෝහන්ගේ ආත්මයද නිතින්ට මේ කතන්දර කියන්නේ කියලා. මොකද මෝහන්ව කවුරුවත් මරලා දාලා නැත්නම් එයා මැරුණ විදිය එයා ඇරෙන්න වෙන කවුරුත්ම දැනගන්න විදිහක් නැහැ. ඊළඟට අපි දකිනවා ජෝන් ශර්මිලා දෙන්නා නිතින්වත් අරගෙන බීච් එකට ගිහිල්ලා. මේ වෙලාවේ අර ජෝන් පස්සෙන් පන්නන කෙනත් මෙතනට ඇවිල්ලා හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. දැන් නිතින්ගේ තාත්තා ගැන විස්තර වාගේකුත් ශර්මිලා ජෝන් අතින් කියනවා. එයාගේ නම සචින්. සචින් න්ියුස් පේපර්ස් එකක වාර්තාකාරයෙක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ. එයා ගොඩක්ම පත්තරවලට ලියලා තියෙන්නේ මිනි මරුම් ගැන කතා. දවසක් ලිෆ්ට් එකක් අඩාගෙන වැටලා තමයි සචින් හදිස්සියේම මැරුණේ. හරියටම එදාම තමයි නිතිනුත් ඉපදිලා තියෙන්නේ. ඇත්තනම සචින්ගේ අනතුරින්ද තමයි ශර්මිලා තාමත් ලිෆ්ට් එකේ යන්න බය. දැන් ශර්මිලා හිතන්නේ නිතින්ගේ තාත්තා මිනිමරුම් ගැන පත්තරවලට ලියපු හින්දා ඒවයි දැන් මේ නිතින් කියන කතාවලයි මොකක් හරි සමානකමක් ඇති කියලා. සචින්ගේ පරණ පොත්පත් වගේකුයි ලැප්ටොප් එකයි තාමත් බැංගලෝරවල යාළයා පරණ ගෙදර තියෙනවා. ශර්මිලා ජෝන්ගෙන් අහනවා ඒව පරීක්ෂා කරලා මේ ගැන මොකක් හරි තියනවද බලමුද කියලා. හැබැයි ජෝන්ට නම් තාමත් මේ ගැන ෂුවර් එකක් තිබෙන්නේ නැහැ. එයා දැන් නිතින් ළඟට ගිහිල්ලා එදා එයාට කියන්න තියනවා කියපු කතන්දරේ අහගන්නවා. මේ පාර කිව්ව කතන්දරයේ විදිහට මිනිමරුම වෙන්නේ චෙරයිතුර කියන ගමේ මඩවගුරක් ළඟ. ඒ පැත්තේ මුහුද තියෙන හින්දා මැරුණ මාළු මේ මඩවගුරට තමයි විසිකරන්නේ. ළමයා කිව්ව කතාවේ විදිහට ගොඩක් මහත මිනිස්සෙක් තමයි මේ මඩවගුර ගිල්ලලා මාරලා දාලා තියෙන්නේ. පස්සේ ජෝන් කරන්නේ ඒ පැත්තේ පොලිනදාරියෙක්ට කතා කරලා ඒ වගේ මඩවගුරක් තියෙන ප්ලේස් එකක් හොයාගෙන යනවා. මේ ප්‍රදේශයේ මුහුද හින්දා මුළු ගමටම තියෙන එකම එක මඩවගුරක් විතරයි. දැන් වගුර ගැන විස්තර අහගන්න මෙයාලා ගමේ පරණ මිනිස්සෙක් එක්කත් කතා කරනවා. ඒ මිනිසයා කියන විදිහට මේක අයිති යොහාන් කියලා කෙනෙක්ට. හැබැයි අවුරුදු 25කට කලින් මෙතන මීටත් වඩා ලොකු මඩවගුරක් තිබිලා තියෙනවා. දැන් ඒක ගොඩ කරලා ලොකු බිල්ඩින් වගේක් එතන හදලා. අන්තිමට මේ මිනිසයා කියනවා ඒ යොහාන් කියන ගණන් මේ මඩවගුරෙම ගිල්ලා තමයි මැරලා තියෙන්නේ කියලා. ඒක ඇහුවට පස්සේ ජෝන්ට සැකයි අර ළමයා කිව්ව කතාවේ මැරුණේ මේ යොහාන්ද කියලා. ජෝන් මිනිසයාගෙන් අහනවා යොහාන් කියන්නේ ගොඩක් උසමහත කෙනෙක්ද කියලා. මොකද කතාවේදී ළමයා ඒ වගේ මිනිසෙක් ගැන තමයි කිව්වේ. මේ මිනිසයා කියනවා යොහානුත් ගොඩක් උසමහත කෙනෙක් කියලා. ඒ කියන්නේ ළමයා මේ පාර කිව්ව කතාවත් ඇත්ත. හැබැයි ළමයා කිව්ව කතාවේ නම් ඇත්තරම යොහාන්ව කවුරු හරි මරලා දාලා තමයි තියෙන්නේ. ජෝන් මේ විස්තර ශර්මිලා අතිනුත් කියලා ඊළඟ දවසම පිටත් වෙනවා බැංගලෝර වල අර ශර්මිලාගේ කලින් සැමියාගේ පොත්පතුවේ ලැප්ටොප් එකයි පරීක්ෂා කරන්න. එයාලගේ බැංගලෝර වල තියෙන පරණ ගෙදර දැන් බලාගන්නේ ගෝඩ්ෆාදර් කියලා කෙනෙක්. ශර්මිලා ජෝන් අතින් කිව්වේ ඒ කාලේද මේ ගෝඩ්ෆාදර් කියන කෙනා මෙයාලට ගොඩක් උදව් කරලා තියෙනවා කියලා. මේ අතරේ අපි දකිනවා මෙච්චර දවස් ජෝන්ගේ පස්සෙන් පන්නපු අර මිහා දැන් කවුරු හරි කෙනෙක්ව හම්බ වෙන්න ඇවිල්ලා එයා හොයාගත්ත විස්තර කියනවා. ඇත්තටම මේ මිනිස්සයාට වැඩේ බාර දීලා තියෙන්නේ පොලිසියේ OIC කෙනෙක්. මොකද ජෝන් අර මුලින්ම ඇටසැකිලි හොයාගත්තත් කවුරුත් තාම දන්නේ නැහැ ජෝන් මේ ගැන දැනගත්තේ කොහොමද කියලා. දැන් මේ OIC තවත් කෙනෙක්ට කියනවා ශර්මිලාගේ පවුල ගැනත් විස්තර හොයලා බලන්න කියලා. මේ අතරේ ජෝන් කට්ටියත් එක්ක ශර්මිලාගේ පරණ ගෙදරට එනවා. එයාලට ගෝඩ්ෆාදර් කියන කෙනාව හම්බ වෙලා සජින්ගේ පරණ තොරතුරු පරීක්ෂා කරන්න පටන් ගන්නවා. හැබැයි ලැප්ටොප් එකයි පොත්පත් හැම දෙයක්ම පරීක්ෂා කරාට පස්සේ මෙයාලට මුකුත්ම හම්බ වුණේ නැහැ. ඒ කියන්නේ මැරුණ සචින්ගේ නිතින් මේ කියන කතාවලයි කිසිම සම්බන්ධකමක් නැහැ. දැන් අපිට පේන්නනවා එදා රෑ නිදාගෙන ඉඳි ජෝන් එකපාරටම බය වෙලා හැරෙනවා. එයා ඒ වෙලාවේ නිකමට වගේ ශර්මිලා නිතින් දෙන්න නිදාගෙන ඉන්න රූම් එක පැත්තට එනවා.
ගෙවන්න මේ වෙලාවේ ඇහෙනවා කවුරු හරි කෙනෙක් කාමරය ඇතුළේ ඉඳන් කතා කරනවා වගේ සද්දයක්. එයා හිමීට එබිලා බලද්දී නිදින් ශර්මිලා දෙන්නම හොඳටම නිදි. හැබැයි ශර්මිලා නිින්දෙන් කතාවක් මුමුණනවා. ඒ තවත් මිනිමරුමක් කරපු සිද්ධියක්. ඒ කියන්නේ ඇත්තරම ශර්මිලාම තමයි මේ මිනිමරුම් ගැන කතා නිින්දෙදිම නිතින් නැතින් කියන්නේ. නිින්දෙදි වුණත් මේ හැම කතාවක්ම නිතින්ගේ යටිහිතේ තැම්පත් වෙනවා. හැබැයි ශර්මිලාවත් දන්නේ නැහැ එයාම තමයි මේ කතා නිතින්ට කියන්නේ කියලා. දැන් ඩෝන්ට හිතා ගන්නවත් බෑ මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා. එයා ඊළඟ දවසේ උදේම කාටවත් කියන්නේ නැතුව ආයෙත් යන්න පිටත් වෙනවා. හැබැයි උදේ ඩ්‍රයිවර් ශර්මිලා අතින් කියන්නේ ජෝන්ට හදිස්සියක් වෙලා එයාට ආපහු යන්න උනා කියලා. ශර්මිලාටත් පුදුමයි ඇයි ජෝන් කියන්නේවත් නැතුව ඒ විදිහට ගියේ කියලා. එයා ඒ ගැන අහන්න ජෝන්ට කෝල් කරත් ජෝන් ෆෝන් එකවත් ආන්සර් කරේ නැහැ. ජෝන් ආපහු ගිහිල්ලා ශාලිනිව හම්බ වෙලා මේ හැම විස්තරයක්ම එයාටත් කියනවා. හැබැයි ශාලිනි මානසික වෛද්‍යවරයෙක් කින්දා එයා කියනවා මේ වගේ දෙයක් වෙන්න ක්‍රමයක් තියෙනවා කියලා. ශර්මිලා පොඩි කාලෙදිත් මේ වගේ කතා එයාට කවුරු හරි කියලා දීලා තියෙනවා. එයාගේ යටිහිතේ මේවා තැම්පත් වෙලා තිබ්බට එයාවත් දන්නේ නැහැ මේ වගේ දේවල් එයා දන්නවා කියලා. දැන් ඒ කියලා දීපු කතා තමයි එයා නිින්දෙදි කියවද්දි එයාගේ පුතාගේ යටිහිතේ තැම්පත් වෙන්නේ. පුතාටත් ඒවා මතක් වෙන වෙලාවට කතන්දර විදියට ලියනවා. ඉතින් ජර්මිලා ආපහු ආවට පස්සේ ජෝන් එයාව හම්බෙලා එයාටත් කියනවා නිතින් මේ වගේ කතා දැනගන්නේ එයාගෙන්මයි කියලා. ඒත් ජර්මිලාටත් හිතාගන්න බෑ එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා. පස්සේ ශාලිනි කිව්ව දේවල් ජෝන් ජර්මිලාටත් පැහැදිලි කරලා දෙනවා. දැන් ජෝන් ශර්මිලාගෙන් අහනවා එයා පොඩි කාලේදී එයාට මේ වගේ කතා කියලා දෙන්න කෙනෙක් හිටියද කියලා. ඒත් ශර්මිලා කියන විදියට එයාගේ තාත්තා නැති වෙද්දී එයා ගොඩක් පොඩි. ඊට පස්සෙත් එයාට අම්මා විතරයි හිටියේ. පොඩි කාලේදී එයාගේ ජීවිතේට ලං වුණු කිසිම කෙනෙක්ව එයාට මේ වෙද්දී මතක නැහැ. පස්සේ ජෝන් අජිත් කුමාර්ටත් මේ හැම විස්තරයක්ම කියලා ශර්මිලාගේ මැරුණ අම්මා ගැන හොයන්න පටන් ගන්නවා. එයා විස්තර හොයාගත්තට පස්සේ ශර්මිලාවත් එක්කගෙන යනවා ටිකක් වයසක මිනිස්සෙක්ව හම්බෙන්න. එයා පොඩි ෂොප් එකක් අරගෙන ඉන්න සාමාන්‍ය මිනිස්සෙක්. මිනිහාගේ නම විශ්වනාදන්. විශ්වනාදන් මේ වෙලාවේ ශර්මිලාගේ නම අහපු ගාම්ම ෂොක් වෙලා සිහිය නැති වෙලා වැටෙනවා. ඊළඟට අපි දකිනවා මෙයාලා දෙන්නා විශ්වනාදන්ව හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා. දැන් ශර්මිලාටත් මේ මිනිස්සයව මතකයි. එයා අම්මත් එක්ක එකටම කාලයක් ඔෆිස් එකක වැඩ කරපු කෙනෙක්. හැබැයි තාත්තා මරුණට පස්සේ මෙයා අම්මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ කාලේ කට්ටිය කතා හදලා තියෙනවා ශර්මිලාගේ අම්මා මේ විශ්වනාදන් එක්ක යාළු වෙලා හිටියා කියලා. මෙහෙම ටික වෙලාවකට පස්සේ විශ්වනාදන්ට සිහිය එනවා. පස්සේ මෙයාලා විශ්වනාදන්ට කියනවා අපි දන්නවා ඔයාගේ ශර්මිලාගේ අම්මගේ අතර ඒ කාලේ සම්බන්ධයක් තිබ්බා කියලා. ඔයා ඒ කාලේ ශර්මිලාට කියලා දුන්න කතාවල ඇත්ත මොකක්ද කියලා අහනවා. පස්සේ ඒ කතාව විශ්වනාදන් මෙයාලා අතින් කියනවා. ඇත්තටම අවුරුදු 30කට කලින් මෙයා එක දේශපාලඥයෙක්ට ගොඩක් වැඩ කරලා තියෙනවා. මෙයාලා කරන්න දේශපාලඥයාට විරුද්ධව වැඩ කරන අයව මරලා එයාලගේ මිනි හංගන එක. ඒ කාලේ තමයි විශ්වනාදන් ශර්මිලාගේ අම්මත් එක්කත් යාළු වෙලා තියෙන්නේ. ඉතින් සමහර දවස්වලට මිනිහා හොඳටම බීලාවිල්ලා ශර්මිලාගේ අම්මට මේ කතා ගැන කියනවා. ඒ කාලේ ශර්මිලාත් ගොඩක් පොඩි හින්දා ඒ කතා ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා. දැන් හැමෝටම තේරෙනවා ශර්මිලාගේ යටිහිතේ මේ කතා කොහොමද තැම්පත් වුනේ කියලා. අන්තිමට ජෝන් කියනවා මෙයා මේ කරපු අපරාධය හින්දා එයාව පොලිසියට බාර දෙන්න යනවා කියලා. විශ්වනාදන් මේවා කරලා ගොඩක් කල් වුණත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මොනවා වුණත් ශර්මිලාට නම් ඒ වැඩේට අවුල්. මොකද මේවා වෙලා දැන් අවුරුදු 30ක් විතර ගිහිල්ලා. ඒ වගේම විශ්වනාදන්ට දැන් ගොඩක් වයසයි. ශර්මිලා මේ වෙලාවේ ඔෆිස් එකට යන්න ඕනේ කියලා නිතින්ව ජෝන් එක්ක පිටත් කරලා යවනවා. හැබැයි පස්සේ යා කරන්නේ පොලිසිය එන්න කලින් අර විශ්වනාදන්ව හොස්පිටල් එකෙන් අරගෙන ගිහිල්ලා බස් ස්ටේෂන් එකට අරලවනවා. එයා මිනිස්සුන්ට සල්ලි වගේක් දීලා කියනවා පොලිසිය අල්ල ගන්න කලින් දොර පළාතකට යන්න කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ හොස්පිටල් එකෙන් කෝල් කරලා ජෝන්ට කියනවා විශ්වනාදන් එතනින් පැනලා ගිහිල්ලා කියලා. දැන් යාළුවා ජෝන් අතින් කියන්නේ මිනිහට ගොඩක් වයසින් ද මේ ගැන පොලිසියට කියන්න නැතුව මිනිහට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ජෝනුත් අන්තිමට එහෙම කරන්න හිත හදා ගන්නවා. මේ වෙලාවේ අර නිතින් කියන ළමයා ඉන්නේ ජෝන්ගේ ගෙදර. එකපාරටම නිතින් ජෝන් අතින් කියනවා එයා රාදම්මව මරණු කතන්දරෙත් දන්නවා කියලා. රාදම්ම කියන්නේ ශර්මිලාගේ අම්මා. ඒ කියන්නේ රාදම්මව මරලා දාලා තියෙන්නේ තර විශ්වනාදන්ම තමයි. මේ කතාව විශ්වනාදන් මෙයාලට කිව්වේ නැති හින්දා හැමෝම දැන් බය වෙනවා මිනිහා හොස්පිටල් එකෙන් පැනලා ගියේ අර ශර්මිලාට මොකක් හරි කරදරයක් කරන්නද කියලා. ජෝන් ඒ වෙලාවම ශර්මිලාය ගෙදරට යන්න පිටත් වෙනවා. දැන් අපිට පෙන්නනවා විශ්වනාදන් ශර්මිලාය ගෙදරට ඇවිල්ලා. අන්තිමට එයා ශර්මිලාට කියනවා එයා තමයි දවසක් රෑ ගෙදරට ඇවිල්ලා රාදම්මව මැරුවේ කියලා. මේක ඇහුවට පස්සේ ශර්මිලා ගොඩක් බය වෙලා ජෝගුවක් අරගෙන මිනිහාගේ ඔළුවට බාරක් ගහනවා. පස්සේ මිනිහා ශර්මිලාගේ බෙල්ලෙන් අල්ලලා එයාව මරන්න තමයි ට්‍රයි කරන්නේ. හැබැයි වෙලාවට දැන් ජෝනුත් මෙතනට එනවා. එයා මිනිහාව පැත්තකට තල්ලු කරන්න හදද්දී මිනිහා බැල්කනි එකෙන් පහළට වැටිලා මැරෙනවා. ජෝන් ඉක්මනටම ආපහින්ද තමයි මේ වෙලාවේ ශර්මිලාගේ ජීවිතේ බේරෙන්නේ. ඉතින් යාළුවනේ ඔහොම තමයි අද කතාවේ අභිරහස විසඳෙන්නේ. මම හිතනවා මේ ෆිල්ම් රිවියු එක ඔයාලා එන්ජොයි කරන්නද කියලා. ඒ ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් මගේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
එහෙනම් අපි ඊළඟ රිව් එකෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.